අයිබොන් මම පැතුම් කෝන කොළඹ දිස්ත්‍රික් නායක එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අපේ අලුත් පක්ෂේ. ඉතින් අද මාධ්‍ය සාකච්ඡාවකට මේක ගැන කතා කරන්න ඕන කියලා ලොකුවට හිතුවේ. අපි දකිනවා ලංකාවේ මිනිස්සු යුක්තිය ඉල්ලලා හඬා වැටෙනවා. මෙච්චර යුක්තිය ඉල්ලලා හඬා වැටෙන රටක් තවත් ලෝකේ තියෙනවද කියලා හිතනවා. මොකද අපි ලෝකේ ගත්තාම අපේ රට ඉතිහාසයේ පුරාවට විවිධ හිංසාකාරී සිදුවීම් වලට මුහුණ දීපු රටක්. 30 වසරක යුද්ධය ගත්තත් නැත්තම් පහුගිය සතවර්ෂය ඇතුළත ඇතිවෙච්ච ජාතිවාදී කෝලාහල තුනක් ගත්තත් පාස්කු ප්‍රහාරය ගත්තත් එහෙම නැත්තම් 71 88 89 වගේ රාජ්‍ය අල්ලා ගන්න උත්සාහ කරපු කොමියුනිස්ට් කැරලි ගත්තත් මේ සියල්ල ඇතුලේ විවිධ අසාධාරණකම් අකටයුතුකම් අපරාධ රාශියක් සිදු වෙලා තියෙනවා. එහෙම අඳුරු ඉතිහාසයක් පහුගිය දශකය ඇතුලේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇතුලේ අත්විඳලා තියෙනවා. ඉතින් මේකේ අන්තිමටම සිදුවෙච්ච කනගාටුදායක සිදුවීම තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය සිදු වෙලත් දැන් අවුරුදු 5ක්. මේ අවුරුදු 5ට ඒ නැතිවෙච්ච ජීවිත වෙනුවෙන් මේ ලංකාවේ මිනිස්සු තමන්ගේ ආගම මොකක් වුණත්, ජාතිය මොකක් වුණත් යුක්තිය ඉල්ලලා හඬා වැටිලා තියෙනවා. ඡන්දෙන් ඡන්දට ගැන කතා කරලා තියෙනවා. අරගලය තුළ විශාල හඬක් මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉල්ලලා තිබුණා. ඒ මියගිය මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න අවුරුදු 5ක් ගිහිල්ලා තාම අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා මේ වගේ සිදුවී මේ නොවිසඳුණු අපරාධ ලංකා ඉතිහාසය තුළ මේ මෑත යුගයේ දේශපාලනය තුළ ඕන තරම් තියෙනවා. ඒවා මතුවෙන්නේ ඡන්ද කාලෙට. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, තාජු ඩීන්ලගේ ඝාතන, අඩු ගානේ ඒ මැරිච්ච මිනිසුන්ට මැරිලවත් සමාදානයේ සැතපෙන්න බැරි වෙලා තියෙනවා. මොකද විටින් විට මේ නාටක වෙනුවෙන් ඒ මිනී ගොඩ ගන්න මට්ටමට මේ රට පහතට වැඩිලා තියෙනවා. ඉතින් අපි දකිනවා පහුගිය දවස් කීපේ පුරාටම ලංකාවේ නිවුස් වල ප්‍රධාන මාතෘකාව වුණේ ගම්මන් පිළ. මං හිතන්නේ ඔහු මේ අර නෙගටිව් මාකටිං කියන සංකල්පය හොඳට පාවිච්චි කරන්න දන්න කෙනෙක් කියලා. මොකද පොහොට්ටු ආණ්ඩු ඇමතිකන් දරලා රටින් ප්‍රතික්ෂේප වෙලා ගෙදර යන්න බලාගෙන ඉන්න කෙනෙක් විදිහට ඔහු උපක්‍රමශීලී වෙනවා. මේ මැතිවරණයක් අල්ලලා යම් මොකක් හරි පොටක් පාදගෙන තමන්ගේ නම මාධ්‍යයේ නිතර කියවෙන තත්ත්වයට පත් කරගන්න. මං හිතන්නේ අපි හැමෝම අර කලින් වීඩියෝයේ කිව්වා වගේ තවත් දේශපාලන ගේම් එකකට අහු වුණා. මේ රටේ යුගයක් වෙනස් වෙලා අලුත් යුගයක් පටන් ගන්න වෙලාවේ බිඳ වැටිච්ච අවුරුදු 76ක් බිඳ වැටිච්ච රට ගොඩනගන එක කතා කරන වෙනුවට අපි කොහෙවත් ඉන්න ගම්මන් පිළගේ මෝඩ කතාවක් පස්සේ යන්න තැනකට පත් වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය කොච්චර සංවේදී මාතෘකාවක්ද මේ රටේ කියනවා නම් හැම මිනිස්සයම ඒ ගැන කතාවක් මතුවෙන වෙලාවට ඒකට අවධානය දෙනවා. ඉතින් අර මේ ඉතිහාසයේ අඳුරු පැල්ලම් ආයේ ආයේ ඡන්ද කාලෙදි විතරක් උඩට අරගෙන ඒවෙන් වාසි ගන්න මේ අමනුස්ස දේශපාලන ක්‍රමයක අපි ඉන්නේ. අලුත් සිස්ටම් එකේදී අපි වෙනස් වෙන්න ඕනේ නැද්ද? අපි මේ කුණු කතා අහගෙන තවදුරටත් ඒව ගැනම කතා කර කර ඒ ඕපදූපේම රස කර කර අහන්න ඕනේද? ඒගොල්ල බලාපොරොත්තු වෙන මයිලේජ් එක මේ නොමිලේ ලැබෙන ප්‍රසිද්ධිය අපි දෙන්න ඕනේද? මං හිතනවා ඔබ දන්නවා නම් අර ease of doing business index එකේ ලංකාව ඉන්නේ 100ටත් එහා කියලා. ඒක එක කාරණාවක් තමයි නීතිය පසින්දලන්න යන කාලය. සාමාන්‍ය පොඩි නඩුවක් ආන්න සාමාන්‍ය ව්‍යාපාරිකයන් අතර තියෙන පොඩි මතවාදයක් විසඳ ගන්න ලෝකෙ දියුණුම රටකට දවස් 150ක් යනකොට ලංකාවේකට යනවා දවස් 1500ක්. අපිට අවුරුදු 5ක් විතර යන වගේ ප්‍රශ්නයක් පොඩි එකක් විසඳ ගන්න. හිතන්න මේ පාස්කු ප්‍රහාරය වගේ සංකීර්ණ දෙයකදී අපි කොච්චර කාලයක් ගත කරයිද? පාස්කු ප්‍රහාරයේ වාර්තාවක් තිබුණා. ඒක පහුගිය ආණ්ඩුවේ අතේ තිබුණා. හැබැයි ඒක එළියට කියන්නේ නැහැ. දැන් අලුත් ආණ්ඩුවක් පහු අවිල්ලා ඉන්නවා. පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. හැබැයි දැන් ඇවිල්ලා තාමත් මේ දේශපාලන පොරපිටිය බැලන්ස් කරන්න පාස්කු ප්‍රහාර වාර්තාව පාවිච්චි කරන එක ඇර ඔවුන්
ඒක ජනතාව අතරට අරගෙන ඇවිල්ලා ජනතාවට ඒ කතාව පැහැදිලිව දැනගන්න සලස්වලා නැහැ. ඉතින් ඒක ඒ හින්දාම දැන් මේක අපිට පේන්න තියෙනවා එක අතකින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එක පාර්ශවය පාවිච්චි කරනවා. මොකද ඒගොල්ලන්ගෙත් කිල්ලෝටවල පොඩ පොඩ හරි කුණු තියෙන හින්දා ඔක ගෑවිච්ච. මොකද 225 ඒගොල්ලොත් හිටපු හින්දා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ මිනිසුන්ගේ හිත රිද්දරිද්ද හැංගීම් අවුස අවුස මේ යුක්තිය සාධාරණ වෙනුන් හඬා වැටෙන සමාජයේ අවධානය දිනා ගන්න ඒකෙන් ඡන්ද කඩාගෙන ආයි කොහොම හරි පාර්ලිමේන්තු වෙන්න පාරක් කපා ගන්න මේ ගම්මන් පිළල වගේ මිනිස්සු නෙගටිව් මාකටිං පාවිච්චි කරන්න මේක ආය ආහාර අවුස්සනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපිට හොඳ කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලියක් සහ නීතිය පරමාධිපත්‍ය පිහිටවන්න පුළුවන් නම් මේ වගේ ඒවා විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ දේශපාලන මේ මැතිවරණ කාලය තුල එතනින් ඔබට අපි කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියන එක කතා කරමු. ඒ වගේම අපේ අවධානය මේ වෙලාවේ මං හිතනවා වැදගත්ම ඒ වගේ කුණු අවුස්සන තැන්වලට මිනිසුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන මිනිසුන්ගේ පැත්තකට තියලා රටේ අනාගතය ගැන කතා කරන රට හදන හැටි කතා කරන මිනිසුන්ට වැඩි අවධානයක් දෙන තැනකට රටපත් කරමු. අපිත් වෙනස් වෙමු. සිස්ටම් එක වෙනස් වෙනත් මිනිස්සු වෙනස් වෙන්නත් ඕනේ. අර තියෙන කුණු සිස්ටම් එකටම අපි අනුගත වෙලා ඉන්න රට වෙනස් වෙන්නේ නැහැ. ඒක අපිමයි වෙනස් කරන්න ඕනේ. අපිමයි වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස අපිම අරගෙන එමු. එහෙම ඔබට කියන ගමන් මම ඊළඟට අපි දන්නවා විශේෂයෙන් ලංකාවේ විශාල වශයෙන් වෘත්තීය සමිති නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි යම් දවසක බලයට පත් වෙනකොට ඒ වෘත්තීය සමිතිත් එක්ක බොහොම සමාදානයෙන් ආදරයෙන් කටයුතු කරන ගමන් ඔවුන් දිනාගෙන ඒ වෘත්තීය සමිති රටේ අභිවෘද්ධියට යොමු කරන්නත් ඒ වෘත්තීය සමිති සමාජිකයන්ට හොඳ ගුණාත්මක ජීවිතයක් අත් කරගන්න පුළුවන් වැඩපලක් කම්කරු නීති පද්ධතියක් හදන්න ඔවුන් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන තියෙන්න ඕනේ. හින්දා අපි ගෞරවයෙන් මේ වෙලාවේ ආරාධනා කරනවා අපේ ඊළඟ කතිකයාට ලංකාවේ වෘත්තීය සමිති සහ සංවිධාන 35ක් නියෝජනය කරමින් ඔහු මේ ස්ථානයට පැමිණලා ඉන්නේ. ඔහුව සාදරයෙන් පිළිගන්නවා හඳුන්වා දීමක් එක්කම මාධ්‍ය සාකච්ඡාව ඉස්සරහට අරගෙන යනවා.